අයිබෝ ඔයාලා මේක තුලා ඉන්නේ ටෙක් බයි ටෙක් කියන YouTube channel එකේ ඉන්නේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම අරන් ආවේ අපේ channel එකෙන් කරන unboxing episode 2 එක. ඉතින් ඒ තමයි මෙන්න මේ Huion Monsteroid H430P කියන graphic tablet එක. ඉතින් මේ graphic tablet එක මම නම් ගාලින්දි රුපියල් 8000ක් තමයි ඉන්නේ. නමුත් මේ වෙනකොට රුපියල් 10000ක් වුණා Huion ලගේ 10 වෙනි හැමසෙරේක මිනිත්තෙන් තමයි මට රුපියල් 8000ක් හම්බුනේ. ඒකට තෝරගත්ත graphic tablets කීපයකට discount බල දුන්නා. ඉතින් එතකොට මට මේක රුපියල් 8000කට හිඳ දී ගන්න පුළුවන් වුණා. මම මේක link එක පල්ලෙ description එකේ නේද දාලා තියන්නම්. ඔයාලා කරන් තියෙන description එකේ ටිකක් බලන්න ඕන. click කරලා මේකට යන්න. ඉතින් මේක ගොඩක්ම වටිනවා. මේ tablet එක ගොඩක්ම වටිනවා. ඉතින් මම අද දෙන්නම් Apple මොනවද තියෙන්නේ මගේ subscription එකේ කොහොමද මේ computer check කරන්න. වගේම අද මම දෙන්නම් drawing එකේ channel. මේ video එක නම් ගන්න ඕන අපිට subscribe කරලා නැත්නම් පල්ලෙ හැදෙන ලොකුම subscribe button click කරන්න. එහා පැත්තේ ඉන්න ලොරියස් bell icon එක කියලා all option එක දාන්න. yeah. පාට කරපු සම්පූර්ණයෙන් පාට නොකරපු කිඹුලෙක්ගේ ෆොටෝ එකක්. ඔයාලගේ සර්ෆින් බෝඩ් එකේ හැම පාට කරලා නැහැ. මෙතන තියෙනවා ඊට පස්සේ බැටරි ෆ්‍රී පෙන් ටැබ්ලට් කියලා ඒගොල්ලෝ විශේෂයෙන්ම සඳහන් කරලා. මෙතන තියෙනවා Huion ලෝගෝ. අපි සාමාන්‍යයෙන් ලෝගෝ එකක් දකින්නේ මෙන්න මෙතන හරි මෙතන හරි. නමුත් Huion ලේ එක යටට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් Huion ලෝගෝ එක Inspiroid. මේ වැදේ තියෙනවා H430P කියලා ගහලා මෙතන තියෙනවා බාකෝඩ් එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා Huion ලෝගෝ එක Inspiroid. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙනවා create more create different කියලා. ඒ කියන්නේ ගොඩක් අඳින්න වෙනස් විදිහට කියන එක. මම මේගොල්ලෝ මේකෙන් අදහස් කරලා තියෙන්නේ ඒක ඒගොල්ලෝගේ ආදර්ශ පාට වගේ එක. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට පිටිපස්සේ specifications ටිකක් ඒ වගේ මේගොල්ලෝගේ details ටිකක් ඊට පස්සේ මෙතන තියෙනවා ඒගොල්ලෝගේ QR code ටිකක් website එකට සහ Facebook page එකට. ඉතින් මේ ඇටින් මේ specifications එහෙම මම අද වීඩියෝ එකෙන් ඔයාලට ගේනවා. ඊට පස්සේ මම මේ නේද කියන්නේ ඊට පස්සේ මේ වැදින් ගුප් නැහැ කියලා මම කියා ගන්න. මේ වැදේ තියෙන මෙතන තියෙනවා ඒගොල්ලෝගේ drive එක හා manual එක install කරන්න ඕන URL එක භාෂා 10කින්ම ගහලා. මේ වැදේ තියෙනවා warranty card. මේක නැති කරගන්න එපා. මේක දරාස් එකෙන් මම ඔලුවට මම link එක පල්ලා description එකෙන් දාන්න. මම original මම Huion store එකෙන් තමයි ගත්තේ. ඒගොල්ලෝ දරාස් එකේ තියෙන Huion ළඟම store එකෙන්. ඉතින් ඊතර මට වයන් දෙයක් නැහැ. මම මේක පැත්තකින් තියා ගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ටැබ්ලට් එක. ටැබ් එක මෙහෙම මේ විදිහට අපිට මේව කරලා ඉන්නේ. ඉතින් ටැබ් එක ගැන තවත් ටිකකින් මම කතා කරනවා මේකේ ස්පෙસિෆිකේෂන්ස් එහෙම. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ බැටරි ෆ්‍රී පෙන් එක. ඉතින් මෙතනදී මේක ඔයාලට බලා ගන්න පුළුවන් පෙන් එක මෙතන ගොඩක්ම ලස්සනයි. මෙතන grip එකක් වගේ එකක් තියෙනවා. ඒක ගැන අපි තවත් ටිකකින් කතා කරමු. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට nibs සහ nibs removal tool එක මම nib එක රීප්ලේස් කරලා පෙන්නන්නම් ඔයාලට තව ටිකකින්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් OTG එක. මෙතනදී මේක gift එකක් විදිහට හම්බෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් OTG එක මෙතන OTG දෙකක් හම්බෙන්න ඕනේ. මම හම්බෙලා තියෙන්නේ USB type C එක. ඉතින් මේකට micro USB එකක් හම්බෙන්න ඕනේ. ඉතින් මේක gift එකක් වශයෙන් හම්බෙන නිසා ඒක එච්චරම අපිට කම්ප්ලේන් කරන්න ලොකුම දෙයක් නැහැ කියලා මම හිතනවා. ඉතින් රුපියල් 250කට වගේ OTG එකක් ලබා ගන්න පුළුවන්. මම OTG පිළිබඳව ඉස්සරහ වීඩියෝ එකක් ගේන්න. ඔයාලගේ අදහස් මත පල්ලෙන් කමෙන්ට් කරන්න ඕන. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අපේ කේබල් එක. මේක තමයි අපේ device එක අපේ මේ tab එක අපේ මොකක් හරි phone එකකට හරි computer එකකට හරි මොකක් හරි plug කරගන්න. ඒක මම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට අපේ මේක ෆෝන් එකට කොහොමද සෙටප් කරගන්නේ කියන එක ගැන මෙතන තියෙනවා ෆෝන් එක සෙටප් කරන විදිය.
ඉතින් Android 6.6 වලට පස්සේ ආපු ඒවාට මේක භාවිතා කරන්න පුළුවන් ටැබ් එක Android 6 වලින් පස්සේ ආපු ඒවාට Android 6 වලටත් එක්ක ඊට පස්සේ ඔයාලට ටැබ් එක භාවිතා කරන්න පුළුවන් Windows 7 වලට පස්සේ ආපු ඒ කියන්නේ latest එක Windows 11 වලට උනත් මේක භාවිතා කරන්න පුළුවන් ඉතින් මම මේකත් පැත්තකින් තියාගන්න මේක Windows 11 වලට භාවිතා කරන්න පුළුවන් latest එක ටැබ් එක ඊට පස්සේ macOS 10.11 වලට පස්සේ ආපු ඒවාටත් භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන බලන්න නම් quick start guide එක. ඉතින් මේක නම් පොතක් වගේ. මෙතන තියෙන normal cardboard එක නෙමෙයි හොඳට feel වෙන cardboard එක නෙමෙයි අර plastic කොලයක් වගේ නිකන්. ඒ feel එක දැනෙනවා මේක අල්ලද්දි. ඇතුලේ තියෙන්නෙත් අර normal කොල නෙමෙයි. මෙතන තියෙන්නේ අර plastic එක වගේ කඩදාසි තියෙන. මට ඒක අර photo කොල කියන්නේ. අන්න ඒක. මෙතන භාෂා 13කින් බලන්න පුළුවන්. එකත් ඇතෙන් කියවන්න. ඒතර box එකේ තව මුකුත් නැහැ. ඉතින් මම තියාගෙන මේක වහලා තියන්න. ඉතින් මම මේකට නම් ග්ලව් එකක් මිලදී ගත්තා. මොකද ග්ලව් එක තියෙන්නේ අපේ අතර දාඩිය දානවට. මේ තියෙන්නේ ග්ලව් එක. ඉතින් මේක ඔයාලට ඇඟිලි දෙකයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ ග්ලව් එකත් මේ විදිහට දාන්න පුළුවන්. මේක රුපියල් 500ක් මට මිලදී ගන්න පුළුවන් වුණා. මම මේක link එකක් දාන්නම් description එකේ. මේක link එකත් එක්කම මෙතින් මෙන්න මේ විදිහට මම අතර මෙතනටනේ ගොඩක්ම දාඩිය දාදි අමාරු මෙහෙම අපි අත මෙහෙම තියාගෙන මොකක් හරි ලියද්දි උනා අතේ මෙතනට දාඩිය දාදි ටිකක් ලියන්න අමාරුයි වගේ. ඉතින් මෙතනද මෙහෙම තියෙන එකේ දාඩිය දාන එක ගොඩක් අඩු වෙනවා. ඉතින් මේක මීටර හොඳ ඒවා තියෙනවා. හුයෝන් ලගින් එකක් තියෙනවා. මේක හුයෝන් ලගේ එක නෙමෙයි. මම හිතුවා මේකලමකින් මේක ග්ලව් එකක් ඉන්ක්ලූඩ් වෙන්නේ නැද්ද කියලා. මේක මේ ග්ලව් එක ඕඩර් කරන්න කලින් එතන මේකල දුව ඔරිජිනල් හුයෝන් ලක් හුයෝන් ටකේ ජස් එක එන්නේ නැහැ කියලා ග්ලව්ස්. ඉතින් වෙන වෙන ඒවාත් එක්ක හුයෝන් ගහපු ග්ලව් එන්න පුළුවන් කියලා ඒකල කිව්වා. ඔරිජිනල් පැකේජස් එක ඒකෙන්නේ නැහැ කියලා තිබ්බා. ඉතින් මේ ග්ලව් මම පැත්තකින් තියාගන්න. ඔයාලට තවත් ඇක්සසරිස් ගණනාවක් මම ටැබ් එකට ගන්න පුළුවන්. ඔයාලට ස්ටෑන්ඩ් එකක් ගන්න පුළුවන්. නිකන් ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් වගේ එකක්. ඊට පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන් පවුච් එකක් ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට පෙන් හෝල්ඩ් එකක් ගන්න පුළුවන්. සමහර ඒවට නම් පෙන් හෝල්ඩ් එනවා. නමුත් මෙතනදී අපිට පෙන් හෝල්ඩ් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් කොහොම හරි අපි දැන් බලමු ටැබ් එක මොනවා වගේද කියලා. හරි. ඉතින් මම මේකේ ටැබ් එක ගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේගොල්ලෝ ටේප් වලින් ටේප් නෙමෙයි මේ කලබල වෙලා තියෙන මේ කවරේ. මම ගලවන්න ටැබ් එක ගන්න. ඔයාලට වෙනවා ටැබ් එක ගොඩක්ම පොඩි. ඉතින් ඔයාලට මේකේ සයිස් එක පිළිබඳව අවබෝධයක් ගන්න ඔයාලට මේ දැන් ඩිස්ප්ලේ වෙන ෆොටෝ එකෙන් ඔයාලට ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඇක්ටිව් ඒරියා එක තියෙනවා. ඉතින් ඇක්ටිව් ඒරියා කියන්නේ අපි අපිට වැඩ කරන්න පුළුවන් ටික ඔයාලට වෙනවා. මෙතන තිත් තිත් එහෙම තියෙනවා. මෙන්න මේ තිත් වලින් පෙන්වන්නේ අපේ ඇක්ටිව් ඒරියා එක. මෙන්න මෙතනින් ඇක්ටිව් ඒරියා එක පටන් ගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට ගියොත් මෙතනින් මෙතනට යනවා. මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ කොටුව තමයි ඇක්ටිව් ඒරියා එක. මෙන්න මේක ඇතුළේ අපි අඳින්න ඕනේ. මෙහෙ පිට දැන්දොත් ඒක කර්ස් එක ගන්නෙ නැහැ. ඔයාලා මවුස් එක ප්ලග් කරන්නේ නැත්නම් ඔයාලගේ කම්පියුටරේ මවුස් එක ප්ලග් කරන්නේ නැත්නම් මේක එතකොට මවුස් එක කර්ස් එක නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙ මෙතනට ගේන්න ඕනේ. ඉතින් මේක මම නම් හිතුවේ මුලින්ම අමාරු වෙයි කියලා. ටිකක් අඳිද්දී ඊට පස්සේ ටිකක් ලේසි කියලා ඊට පස්සේ තමයි තේරුනේ. ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේ ටැබ් එකේ එක්ස්ප්‍රස් කීස් හතරක් තියෙනවා. මේ තියෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මේවා. අපිට ඕන සොෆ්ට්වෙයාර් එකකට ඊට පස්සේ කීබෝඩ් ෂෝට්කට් එක මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ තව ස්ටාර්ට් මෙනු එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මවුස් එකේ වීල් ක්ලික් එක ඊට පස්සේ මවුස් එක ස්ක්‍රෝල් කරන්න වීල් ක්ලික් එක ඊට පස්සේ ඒ කියන්නේ ස්ක්‍රෝල් ක්ලික් එක ඊට පස්සේ ලෙෆ්ට් ක්ලික් එක රයිට් ක්ලික් එක මෙවත් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙතන ඊට පස්සේ ඉස්සරහා තියෙන ඉච්චරයි පිටිපස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන නම්බර් 4ක් තියෙනවා. එතකොට අපි මේසෙට මෙන්න තිබ්බම ඉතින් අඳිද්දි අත ලිස්සන්නේ නැහැ. ලිස්සනවා ගොඩක් අඩුයි. ලිස්සනවා ගොඩක් අඩුයි මේ නම්බර් 4 නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩීටේල්ස් ටිකක්. ඉතින් මේකේ පළල ගොඩක් අඩුයි. මේකේ පළල මිලිමීටර් 6යි. A few moments later මේක ඝනකම මිලිමීටර් 6.3යි වෙන්නේ. ඉතින් එතකොට මේක ඇත්තටම ඔයාලට තේරෙනවා මේ කොච්චර ඝනකමින් අඩුද කියලා. ඉතින් ටිකක් ටැබ් එක පොඩි අපේ මගේ අල්ල තරම් විතර පළලයි. ඊට වඩා චුට්ටක් පොඩි. ඔය බලන්න පුළුවන්. ඉතින් මේක හොඳ ප්‍රොඩක්ට් එකක්.
terus mitana balagan kala walata micro usb interface එකක් තියෙනවා ඉතින් අපිට මේ කේබල් එක එතනට මේ ගන්න තියෙන්නේ ඉතින් ඊට පස්සේ මේකේ pressure sensitive එක levels 4096යි 4096 levels ඒ කියන්නේ අපි normal pencil එකකින් මේ වගේ අඳිනවා නම් මේ pencil නිකන් pencil එකක් කියලා ගන්නවා අපි දැන් මෙහෙම normal pencil එකකින් මෙහෙම ලාවට ඇඳොත් ලාවට ඇඳෙනවා තදට ඇඳොත් තදවට ඇඳෙනවා අන්න ඒක තමයි pressure sensitive කියන්නේ මේක 4000 level ගන්න 4096ක් තියෙනවා ඒ කියන්නේ මේක ඒගොල්ලෝ අඳුරගන්න මෙන්න මේ මෙතන තියෙන නිබ් එක පොඩ්ඩක් විතර එබෙනවා මේ නිබ් එක ටිකක් විතර එබෙනවා එතකොට ඒගොල්ලෝ දන්නවා මේක කොච්චර මේ වෙනවද කියලා ඉතින් මෙන්න මේ විදියට එබෙනවා ලාවට ඉතින් ඒක තමයි ටැබ් එක ගැන කතා කරන්න තියෙන්නේ දැන් අපි බලමු පෙන් එක මොනවා වගේද කියලා මම ටැබ් එක හැප්පෙන් තියා ගන්න ඔයාලට පේනවා පෙන් එක ගත්තත් පෙන් එකේ කීස් දෙකක් තියෙනවා මෙන්න මෙතන ඒ කියන්නේ එක බටන් එකක් විදියට තමයි ඒක අපිට පේන්නේ නම් නමුත් මේක කීස් දෙකක් තියෙන. ඒ කියන්නේ අපිට මෙන්න මේ පැත්ත මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ නිබ් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මේ තියෙන ඉබෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පුංචි ග්‍රිප් එකක් වගේ එකක් හදලා ඒ කියන්නේ නිකන් ඉරි ඉරි වගේ අපි අතින් ලිස්සන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් හුයෝන් ටෙක්ස් ලෝග එකම තියෙනවා. ඒ කියන්නේ අර අර අපි සාමාන්‍යයෙන් හුයෝන්ලගේ ලෝග එක නෙමෙයි. ඒගොල්ලෝගේ අර ලෝග එකේ තියෙන ටෙක්ස් එක මෙතන ගහලා තියෙනවා. හුයෝන් කියලා. ඒ ෆොන්ට් එකේ. ඊට පස්සේ මෙතන අපිට සාමාන්‍යයෙන් සමහර මේවල මෙන්න මේක ගලවන්න පුළුවන් මේ විදිහට කරකවලා. නමුත් මෙතනදී ගලවන්න මේකවල දීලා නැහැ. මොකද මේක එක්කෝ සමහර විට නිබ්සෙන්නේ ඇතුලේ පෙන් එක ඇතුලේ. එහෙම නැත්තම් මේක බැටරි රීප්ලේස් කරන්න තියෙන ඒවාල තමයි එහෙම ගලවන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක තමයි පෙන් එකේ තියෙන එක්ස්ප්‍රස් කීස් දෙකක් තියෙනවා. ඒ ටික තමයි පෙන් එකේ තියෙන. අපි දැන් රීප්ලේස් කරලා බලමු එක නිබ්. මේ විදිහට මම මේක අරගන්න මේ සිඩ් බෑග් එකට දාගන්නේ. මම මෙන්න මේ වගේ මේ රින් එකක් වගේ එකක් හම්බලා තියෙනවා. මේක තමයි අපේ නිබ්ස් රීප්ලේස් කරන්නේ. ඕකේ මම මේ නිබ් ස්ටික් ඇතුලට දාගන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන මෙන්න මේකේ මේකට කියන්නේ ඒගොල්ලෝ නිබ්ස් රිමූවල් ටූල් කියන බෑ මේකට මේගොල්ලෝ කියනවා මොකද මේකට නමක් මට හරියට මතක නැහැ නිබ්ස් ක්ලිප් හරි මොකක් හරි වගේ කියන්නේ ඊට පස්සේ මෙන්න මෙතන මෙතන මේ නිබ්ස් ක්ලිප් එකේ මෙතන බලා ගන්න පුළුවන් චූටි හිලා ඒ කියන්නේ මෙතන මැද හිලක් තියෙනවා ඒකට අමතරව මෙන්න මෙතන චූටි රවුමට කන්ටක් අපලා වෙනවා ඉතින් අන්න එතනට ඔයාලගේ පෙන් එකේ තියෙන මේ විදිහට මේක දාන්න ඕනේ. දාලා මෙන්න මේක මේ විදිහට අදින්. A few moments later. නෝ මේ විදිහට. මෙන්න මේ විදිහට මේක අදින්න. ඊට පස්සේ ඔයාලා බලන්න ලින්ක් එක අයින් කරලා අලුත් නිබ් එකක් මෙන්න මේ විදිහට රීප්ලේස් කරන්න. ඒක දැන් ඔයාලට අත උනත් පාවිච්චි කරලා, ඒ කියන්නේ මේක අතින් උනත් දාන්න පුළුවන් මේකට. දැන් මෙහෙම නිකන් මෙහෙම දොත් ඇඳින්නේ නෑනේ. ඉතින් මේක අපිට ෆෝන් එකට පාවිච්චි කරන්න නම් බෑ ෆෝන් එක ටැබ් එකකට ටච් ලැප්ටොප් එකකට වගේ මේක පාවිච්චි කරන්න බෑ මේ මේක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් මේක මේකට වැඩ කරනවා ඉතින් මේ විදිහට අපිට වැඩ කරන්න පුළුවන් මෙතන අර මම කලින් කිව්වා මේ විදිහට කිට් එක තියෙනවා ඒ ඇතුලේ තමයි අපි පෙන් එකෙන් මේ විදිහට වැඩ කරන්න ඕනේ ඉතින් ඊට පස්සේ දැන් අපි බලමු මේක කොහොමද ඒ කියන්නේ මේක කොහොමද සෙටප් කරගන්නේ කියලා හරි ඔයාලා මුලින්ම සෙටප් කරගන්න යන්න ඕනේ මේකල දීලා තියෙනවා මෙතන huyon.com/download කියලා අන්න ඒකට යන්න ඕන ඔයාලා huyon.com/download කියන ලින්ක් එකට මම ඔයාලා description එකේ දාන්න ඊට පස්සේ ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලා සල්ලාහට scroll කරාම ඔයාලගේ model name එක අහනවා ඔයාලගේ tablet එකේ model name එක අහනවා ඉතින් මෙතනදී model name එක විදිහට ඔයාලා දෙන්න ඕනේ ඔයාලගේ pen එකේ ඔයාලගේ බොක්ස් එකේ මෙන්න මෙතන තියෙන H430P කියන එක ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක වරහන් ඇතුලේ ප්‍රෙෂර් සෙන්සිටිව් එක බලා ගන්න පුළුවන්. එතන ප්‍රෙෂර් සෙන්සිටිව් එක මෙතන තියෙන්න ඕනේ H430P වරහන් ඇතුලේ 4096 කියලා. ඉතින් ඒක සිලෙක්ට් කරන්න ඊට පස්සේ යට අහන OS එක drop down එක සිලෙක්ට් කරන්න වෙනවා. ඒ OS එක ඔයාලගේ operating system එක දෙන්න. Windows ද Mac ද කියලා. ඉතින් ඊට පස්සේ ඔයා දෙන්න ඊට පස්සේ එහා පැත්තෙන් තියෙනවා මොකද ඩ්‍රයිව් එකද මැනුවල් එකද ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා ඔයාලට. ඉතින් මෙතනදී ඔයාලා ඩ්‍රයිව් එක දාන්න ඕනේ. ඩ්‍රයිව් එක දාලා ඔයාලා සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බලන්න. එතකොට චූටි ග්‍රිඩ් එකක් ඇතුලේ
තියෙනවා ඔප්ෂන්ස් තුනක් එක Windows මුලින්ම තියෙනවා H430p ඊට පස්සේ වරහන් අපේ 4096 ඊට පස්සේ මෙතන ඔපරේටින් සිස්ටම් එක ඔයාලා ගන්නලා අපේ දැන් Windows ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් driver version එක මෙතන driver version එක ඔයාලට මෙතන තියෙනවා මේ තමයි latest එක ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරද්දි තියෙන latest එක මේක ඉතින් කොහොම හරි මෙතන ඔයාලට latest එක download කරගන්න මෙතන තියෙන මේවත් ඔයාලට ඕන නම් download කරලා check කරලා බලන්න පුළුවන් චූටි ෆයිල් එක තමයි මෙතනදී download වෙන්නේ ඔයාලා මෙන්න මෙතන download දෙන්න පුළුවන් ඊට පස්සේ මේක download වෙන්න download දුන්නාට පස්සේ පොඩ්ඩක් load වෙයි ඊට පස්සේ කොහෙටද මේ ෆයිල් එක save වෙන්න ඕනි කියලා අහනවා මෙතන මේ විදියට මම ඔයාලා මෙතන කැමති තැනකට දෙන්න පුළුවන් කැමති තැනකට මම මෙතන මෙහෙම දෙනවා මෙන්න මෙතනට save වෙන්න ඊට පස්සේ මේක download වෙනවා හරි යන්න ඉතින් මම මේ විදිහට මගේ screen එකට ඇවිල්ලා තියෙනවා video එක ටිකක් විතර lag වෙයි ඒක ගණන් ගන්න එපා හරි මම දැන් අර install කරපු එක extract කරගත්තා normally විදිහට extract කරන්න කිසි password ගන්න නැහැ ඊට පස්සේ extract කරන folder එක ඇතුළට යන්න ඊට පස්සේ මෙන්න මේ විදිහ ඔයාලට file එකක් බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ file එක right click කරන්න මේ file එක right click කරාට පස්සේ ඔයාලට බලා ගන්න file එක right click කරාට පස්සේ run as administrator කියලා එකක් බලන්න ඕනේ යන්න ඒක click කරන්න ඒක click කරාට පස්සේ ඔයාලට yes no දෙන්න පොඩි tab එකක් එයි අන්න ඒකට yes දෙන්න ඕන හරි ඉතින් ඊට පස්සේ මේක normal විදිහට install කරගන්න ඔයාලා ඒ විදිහට ඉතින් හරි ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලට ප්‍රෙස් කීස් හදා ගන්න පුළුවන් ඒකට ගිහිල්ලා ඔයාලට ඒ ප්‍රෙස් කීස් ඔයාලට ඒ කියන්නේ ප්‍රෙස් කීස් වල ඕනම එකක් ඔයාලා හදා ගන්න පුළුවන් ඒ ප්‍රෙස් කී එක උඩ ප්‍රෙස් කළා ඔයාලට ඕ එතනට ඕන ෂෝට්කට් එක දෙන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ඕන එක ඊට පස්සේ ඔයාලා වර්කින් ඒරියා ගියොත් ඔයාලට පුළුවන් ඔයාලගේ ටැබ්ලට් එකේ තියෙන වර්කින් ඒරියා එක හදා ගන්න ඒ වගේම වර්කින් ඒරියා මම කලින් පෙන්නුවා අන්බොක්සින් අන්බොක්ස් කරා ඊට පස්සේ ඔයාලට ඔයාලගේ පෙන් එක වැඩ කරන්න ඕන ස්ක්‍රීන් එක දෙන්න පුළුවන් ඊට පස්සේ ප්‍රෙෂර් සෙන්සිටිව් එක ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් ඔයාලට මෙතනදී ඉතින් මේ විදිහට මම ඇඩ්ජස්ට් කර ගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඇඳලා බලන්න පුළුවන් ඔයාලට පොඩි ප්‍රිව් එකක් එහෙම බලන්න පුළුවන් ඔයාලට ප්‍රෙෂර් සෙන්සිටිව් එක කොහොමද කියලා ඔයාලට දැන් තේරෙනවා ප්‍රෙෂර් සෙන්සිටිව් කියන්නේ මොකක්ද කියලා ඉතින් මේක ඔයාලට මුණ පොටු වුණා පාට කර ගන්න පුළුවන් මම වගේ ඉතින් අනා එක පාට කරේ නිකන් ගොල්ලින වගේ හරි ඊට පස්සේ මෙන්න මෙතන ක්ලියර් බටන් එක ප්‍රෙස් කරාම ඔක්කොම ක්ලියර් වෙනවා ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ප්‍රෙෂර් සෙන්සිටිව් එක ඇඩ්ජස්ට්මන්ට් එක රීප්ලේස් වගේ ආයිකන් එකක් තියෙනවා අනේ ඒක ප්‍රෙස් කරාම ඒක ආයි ඇඩ්ජස්ට්මන්ට් එක ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරපු ටික ආයි ඒ විදිහටම රීස්ටෝර් වෙනවා ඉතින් මෙන්න මෙතනදී මේ තියෙන රීස්ටෝර් වුණා දැන් ඒ කියන්නේ කලින් තිබ්බ විදිහටම හැදුනා ඔන්න ඔය විදිහට ඔයාලට හදන්න පුළුවන් දැන් ඔයාලට මම හිතනවා ප්‍රෙෂර් සෙන්සිටිව් ගැන යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් වුණා කියලා මෙතනදී අර කලින් කිව්ව ඒවත් එක්ක ඔය දැක්කනේ දැන් මුලින්ම අඳින්දි ලාවට අඳින්දි ලාවට අඳිනවා තදට අඳින්දි තදට අඳිනවා ඒ වගේ තමයි ප්‍රෙෂර් සෙන්සිටිව් කියන්නේ හරි ඔය විදිහට ඔයාලට අඳින්න පුළුවන් මේක ඊට පස්සේ ප්‍රෙස් කීස් යන්නේ ඔයාලා ප්‍රෙස් කී ඩිජිටල් පෙන් ගියක මම ප්‍රෙස් කී තමයි බොහෝ දුරට ඇටෙන්නේ ඊට පස්සේ ඔයාලා මෙතනටත් අර වගේම කලින් වගේම මේව කරන්න පුළුවන් මෙතනට ඔයාලා ප්‍රෝග්‍රෑම් එකක් දාන්න පුළුවන් මේ වගේ මේ තමයි අරකෙත් බටන් ප්‍රෙස් කරලා එහෙම කරන්න පුළුවන් මම මෙතනට ෆොටෝෂොප් දානවා ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක මම ඩ්‍රොයින්ස් කරන්න ෆොටෝෂොප් වලින් ඉඳලා ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාලට කැමති එකකට දෙන්න පුළුවන් මේකටත් මෙතන මම ප්‍රෝග්‍රෑම් එකක් මෙතනටත් දෙනවා මම මෙතන දෙනවා මෙතන දෙන්නම් හුයෝන් ටැබ්ලට් එකේ එක ඒ කියන්නේ හුයෝන් ටැබ්ලට් එකේ සොෆ්ට්වෙයාර් එකේ ෂෝට්කට් එකම මොකද ඒකට මට මොකක් හරි හදාගන්න ඕන කෙලින් මේ ක්ලික් කරාම හරි නිසා හරි ඒ විදිහට තමයි මේක හදාගත්තේ දැන් අපි පොඩි ඩ්‍රෝවිං එකක් ඇඳලා බලමු
ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද කියන්න කියලා කල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා ග්‍රැෆික් ඩිසයින් පටන් ගන්න යාළු ඉන්නවනම් ඒ වගේම දැන්නම කරන් යන යාළු ඉන්නවනම් එහෙම නැත්නම් ඔයාලගේ ඔන්ලයින් උගන්වන ගුරුවරු ඉන්නවනම් ඔයාලා දන්න මේ වීඩියෝ ෂෙයා කරන්න මොකද මේක ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට ගොඩක් වැදගත් වෙනවා Microsoft Teams වලින් Zoom වලින් whiteboard එක පාවිච්චි කරනවා නම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න මේ වගේම තවත් අලුත්ම සුපිරි ටෙක් වීඩියෝ එකක් එක්ක අපි ඉක්මනටම හම්බෙමු මම ඉසිකල් දම්මුතු